මම කතා කරන්න අවුදේ හැම කෙනෙකුටම ඉතාමත්ම අවශ්‍යයි. මේක ගැන විග්‍රහ කරොත් මේ දැනුමට වඩා වැදගත්. තව විග්‍රහ කරොත් රන් රිදීවලට වඩා මුතු මැණික්වලට වඩා මේක වටිනවලු. ඒ විතරක් නොවෙයි, මේ කාරණාවට බලය තිබෙනවලු ඔබගේ ජීවිතය ආරක්ෂා කරන්න, සෞභගේ ජීවිතයට වටිනාකම දෙන්න. දැන් මම දන්නවා සමහරක් කට්ටිය කියනවා, අනේ දෙයියනේ මොනවා ගැනද ඔබ කතා කරන්නේ, ඉක්මනටම කියන්නකෝ. මොකද අපිටත් ඕක ඕනේ. ඕක ඒතර වටින දෙයක් නම් මම කතා කරන්නේ මිත්‍රෝනි වෙන කිසි දෙයක් ගැන නෙවෙයි, ප්‍රඥාව ගැන. ප්‍රඥාව ගැන නැවත වාරයක මම කතා කරන්නේ ප්‍රඥාව ගැන. මගේ හඩට අහුම්කම් දෙන සමහරක් කට්ටිය දමා ගැන වැරදි විදිහට හිතන්න එපා. ඔබ හිතනවා ඇති මම දුර්වලයි, මගේ මොලේ නැහැ, මට තේරෙන්නේ නැහැ. නමුත් අද දවසේ ඉඳලා ඔබට එහෙම කියන්න ඕනේ නැහැ. සර්ව බලධාරි දෙවියන් වහන්සේ අපි හැමෝටම විශිෂ්ට පොරොන්දුවක් සුද්ධ වූ ලියකියවිල්ලේ දීලා තිබෙනවා. යාකොබ් පොතේ දෙවියන් වහන්සේ පුදුමාකාර පොරොන්දුවක් දීලා තිබෙනවා. වහන්සේ කිව්වා යමෙකුට ප්‍රඥාව නැතේ කියා සිතෙයි නම් ඔහුට කියනවට ඈට කියනවා සර්ව බලධාරි දෙවියන් වහන්සේගෙන් ප්‍රඥාව ඉල්ලන්න. එවිට දෙවියන් වහන්සේ ඒ ඉල්ලන කෙනාට ප්‍රඥාව දෙන්න යනවා. ඒ නිසා ඔබටත් මටත් ප්‍රඥාවන්ත මිනිස්සෙක් වෙන්න පුළුවන්. කොහොමද? දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඉල්ලන විට දෙවියන් වහන්සේ ප්‍රඥාව දෙනවා. ප්‍රඥාව ගැන පුංචි නිර්වචනයක් දෙන්න. මගේ නිර්වචනය ප්‍රඥාවේ සරල තේරුම තමයි හොඳ දේ සහ හරි දේ තෝරා ගැනීමට අවබෝධ කර ගැනීමට ලැබෙන්නා වූ දැනුම තමයි ප්‍රඥාව. නැවත වාරයක් කියන්න, ප්‍රඥාව කියන්නේ හොඳ දෙයයි හරි දෙය අතර වෙනස වටහා ගැනීමට ලැබෙන්නා වූ අවබෝධය ප්‍රඥාව. හොඳ දෙයි නරක දෙයි වටහා ගන්න ප්‍රඥාව ඕනේ, දැනුම හොඳටම. ප්‍රඥාව අපිට උදව් කරන. ඔබට ප්‍රඥාව ගැන තව අදහස් ඕනෙද? අපිට ලියන්න, කතා කරන්න, අපි ඔබ සමගම බෙදා ගන්න කැමැත්තෙන් ඉන්නව. නමුත් අද දවසේ මේ කතාවට අහුම්කම් දුන්නට පස්සේ මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා. ඔබ ජේසුට හැරිලා කියන ජේසු මට ප්‍රඥාව දෙන්න. ප්‍රඥාව දෙන්න. ප්‍රඥාව ඔබව සුරක්ෂිතව තබන්න යනවා. ප්‍රඥාව නිසා ඔබ ලාභ ලබන්න යනවා. ප්‍රඥාව නිසා ඔබට දැනුම ඔබ පරිපූර්ණ වෙන්න යනවා. ප්‍රඥාව බලවත්. මගේ මිත්‍රවරුනි, අද ඉඳලා ඔබ නූගත් කෙනෙක් හැටිය නොවේ, උගතෙක් හැටියට මේ පොළවේ පය ගාගෙන ජීවත් වෙන්න පුළුවන්. ප්‍රඥාව ඉල්ලන්න දෙවියන් වහන්සේ ඔබට දෙන්න යනවා. ඔබ හැමෝටම ජේසු පිහිටා.